ර්මාු ශාසන. සුපින් වතුනී අද ධර්මා අනුශාසනාව ස්තදුකරන ගෞරුණය දේශකයණන් වහන්සේ. හොරන ඉසිපතනාරාමා අධිපති, හොරන ශාසනරක්ෂක බලමන්ලේ ප්‍රධාන ලේක්කාධිකාරී අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍ය රාජකීය පණ්ඩිත දර්ශනපති පූජනීය, තන්ජන්තැන්නේ දම්මරන්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මානු ශාසනාවේ දායිකත්වයන් කොහුවල සීගල් මාවත අංක හතලෙස් දෙකෙන් ඒහි පදිංචි පට්ටියගේ රූපා මාලනී පිරිස් මහත්මය ඇතුළු පවුලේ සැම දෙෙන. කොළඹ පහ කන්දවත්තපාර අංක එකසේ විසිහයේ පදිංචි පෞුලේ සීල්ම දෙනා. පිළියන්දල මාවිත්තර එකමුතු මාවත පදිංචි, නිහාල් අභේගුණසේ කර මහතා සහ ලතා අභේගුණසේකර මහත්මිය. මෙ මොතේ දී ශත්‍රාවක ඔබ අප හැම දෙනාවෙන් වෙන්ම දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරුුණී දේශකෑණන් වහන්සේට ධර්මානු ශාසනාව සඳහා අරර්ථනා කිරීමේ කටයුත සිදු කරන්නේ කොළඹ පහ කන්දවත්ත පාර අංක එකසය විසි හය නිවසේ පදිංචි පවුලේ දාහික පිරිස විසේෙන්. සාධූ, සාධූ සාධූ. අද ධර්මානුශාස්තනාවේ මාතෘකාව පසු තැවීමෙන් වලකින්නේ කෙසේද. අපහැමතු වූ ධර්මේශත්‍රවනය කරනටයි සුදනම් වන්නේ ධර්මස්ත්‍රවනයට පෙර තිසරන සහිත පංචසීලය සමාතන්වීම සඳහා අපි දැන් නමස්කාරයකයමුි. අවසරයි ස්වාමීන්ද්‍රයන් භාණන්ස, සාධූ, සාධූ සාදු. නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස දහන් සරනං ගච්චහාමි බුතන් සරනං ගච්ඡාතාමිමං sareang gaච ත saang gaca manggang sareang gaca සhang saang gacamiතිangpiබදhang sareang gacaතිpiබhang saang gacaතිangpiද සරන ගච්චහා නතියම්පි දමං සරන ගචාමි ලතිියන් පි සංග සරන ගච්චහාම දතියම්පි සංhang සරන ගචා තිියං පි බුද්දං සරන ගච්චහා තතිම්පි බුද්හන් සරන ගචා yangpidang <tati> sareang gacaha piang pi seenang gaca tiang pisanggang sareang gaha hati pianghang sarreang gaca mi panatipata <tati> வேමiku තාපදං සමාධියමි පානාාතිපාතා වේරමනී ශක්ඛපදං සමාධයා ලින්නාදානාවරමනීෂික කාපදන් සමාධයාමි අතින්නාධානා වේර්මනී සික්කාපදන් සමාධයාමේසු මිච්චාචාරවරමනී සික් පදන් සමාධියමි කාමේසු මිච්චාචාරාවේරමණී සික්खाපදන් සමාධියසාවාදවේරමනී සික පදං සමාධයාමි මුසාවාදාවේරමනී සික්ඛපදං සමාධමේරය මජ්්‍ය පමාදට්ටහනාවේරමනී ශික්කහපදං සමාධයාමි ස්වාමේරේ මච්ජ පමා දට්ඨානාවරමණී සික්ඛපදං සමාධයාමි. සාෝ සාධෝ සාතුොත් සමන්තා චක්කවාලේ සූ අත්ත්‍රා ගච්චහන්තුදේවතා සත්දම්මං නිරාජස සුනංතු සගග මොක්කදං ද ම සවන කාල අయం බధంత දමත් සවන කාල අయం බధత ද මත් සවන කාල අం දංත සදුු සු ස්නමෝතන්සේ භගවෙතුෝ අරහතු සම්මා සංබුද්දස්ස නමුතස්සෙ භගවෙතු අරහතුෝ සම්මා සංබුද්ධස්සෙ නමෝතන්ස බගවතෝ අරහතුෝ සම්මා සංබුද්දස්ස සු සදුු යෝජ පුුම්බේ පමජ්ජිත්වාපත්චාසෝනප මජ්ජති සෝයිමං ලෝකං පභාසේති අබ්බහමුත්තෝාවචන්දිමාති වාසනාවන්ත කාරුණික පන්නතුනී පින්වතියෙනි පින්වත්තුූ හැම දෙනාම් බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ සකළ සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් ද සනාකොට වදාළ උතුම්මූ ධර්මස්කන්දයෙන් දහම් බිදක්ෂවනය කරන්නටයි. යම් කෙනෙකුට බණපදයක් අහන්න ලැබෙනවා කියල කියන්නේ කෙනා පූර්වකෘත පුන්න මහිමී ඇතිව උපපත්තිය ලබපු කෙනෙක් කියන එකයි. මේ ලෝකයේ ජීවත්වෙන හැම කෙනෙකුටම දහම ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසිලිනේ. යම් කෙනෙකුට බණහන්නට අවස්ථාවක් ලැබෙනවා නම් ඒ කෙනා කෘත පුුණ්‍ය මහිමේ ඇතිව ජීවත්වෙන කෙනෙක් හැටියට අපිට හඳුන්වාදන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ අනුව කල්පනා කරල බලනකොට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින උබසිියලු දෙනාම පූර්වකෘත පුුණ්්‍ය මහිමේ ඇති සැදැහැවත් පිරිසක් කියන එක මුලින්ම පි සිහිපත් කළ යුතුව තියෙනම්. පුුණ්‍යවන්ත පිරිසක් හැටියට ඉඳගෙන ඔබ බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතය සකස් කරගන්නට බුදු හාමුදුරුවෝ දේශනා කොට වදාල දහම් පදයක්ශ්‍රවනය කරන්නටයි. ධර්ම දේශනාාවක්ෂවනය කරලා අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතේ තුළ යම් අඩුපාඩුුවක්තියෙනවා නම් ජීවත්වීම රටාව තුළ යම් වරදක් තියෙනවා නම් ඒ වරද අඩුපාඩුව සකස් කරගන්නටයි අපි දහම් දේශනාව ශ්‍රවණය කරන්න බුදුරජාණන් වහන්සේගේ දහම එක අවස්ථාවක උපමා කරනවා පාරුවකට කුල්ල ූපමං වෝ භික්කවේ දම්මංදේශය ස්සාමි නිත්තරනත්තායනෝ ගහනත්තාය අපි හැමෝම දන්නවා පාරුවක් භාවිත කරන්නේ ගඟකින් එතරවෙන්නට දියපාරකින් එතර වෙන්නට භාවිත කරලා මේ දියපාරයෙන් එතර වෙන කෙනා ගඟෙන් එතර වෙන කෙනා කවදාවත් පාරුව කරේතියාගෙන යන්න උත්සාහවන්ත වෙන්නි නේ. කවදාවත් පාරුවට වන්දනාමාන කර කර ඉන්නේෙනේ මට මේ ගඟෙන් එතර වෙන්නට පිහිට වනේ මේ පාරුව නේද ඒ නිසා මම මේකට ගෞරව කරන්න ඕනි කියලා පරමාර්තයෙන් කවුරුවත් ඒ විදිට පුද පූජා පවත්තුමින් ඉන්නේනේ. පාරුව භාවිත කරලා ගඟෙන් එතර වෙලා දියපාරෙන් එතරවෙලා තමන් යන්න ආපුගමන යන එක තමයි හැම කෙනෙකුගේම ස්වභාවය. බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ දහම උපමා කරන්නේෙත් මේ පාරුවටයි. දහම ජීවිතයට පාරුවක් කරගන්න ටෝනි. සංසාරයේ නැමැති සාගරයෙන් නිතරවීම පිණිස. ඒ සසරෙන් එතරවෙච්ච දවසට අපි දරමයත් අත්තහරිනවා. එනිසා දහම ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්නේ එක රාජෝගිකව ජීවිතයට හුරු කරගන්නේක හිතාමත්ම වටිනෝ. එම වටිනාකමක් තියෙන්නේ මේ අපි හැම කෙනෙක්ම ලබල තියෙන ජීවිතය හිතාමත්ම දුර්ලබ වූ ජීවිතයක්. දුර්ලබංව මනුස්සත්තං කියෙල දේශනාව සඳහන් වෙනවා. මනුෂ්‍යයෙක් වෙලා උපදිනවා කියනේක, ඉතාමත්න දුර්ලබයි. අද ලෝකයේ ද හා බලනකොට සමහර වෙලාවට අපිට හිතෙනවා මිනිස් ජනග්‍රහණය වැඩී කියලා. සමහ රටවල මිනිසුන්ගේ ජනගහනයේ වරධනය වෙනවා කියලා පාලනය කරලක් තියෙනවා. එහෙම දැනෙනකොට අපිට හිතෙනවා මේ ලෝකෙ වැඩිපුරම ජීවත්වවෙන්නේ මිනිස්සුද කියලා බදු හාමුදුරුවන්ගේ දේශනාවට අනුව මිනිසුන්ට වඩා මේ ලෝකයේ වෙනත් සත්ව කොට්ටාසියන් ජීවත් වෙනවා. සමහර වෙලාවට අපිට දැනෙන්නේෙනේ දහම තුළ විවිධ උපමාමගින් මේ කාරණාව පසක් කරදීල තියෙනවා එක අවස්ථාවක ඇට්ටේරිය කොලටිකක් කරගෙනතට බුදුරජාණන් වහන්සේ විමසීමක් කරනවා මහනිෙන. මේ මගේ අතේතියෙන ඇට්ටේරිය කොළට්ටිකද විශාල ඒම නැත්නම් මේ අනෙක් ගස්වල තිය නැට්ටේරිය කොලටිකද ශාල කියය. භික්‍ෂුණණ වහන්සේලා පිළිතුර දෙනෝ ඔබහන්සේගේ අතේ තියෙන බොහොම ස්වල්පයයි. ඉට වඩා කොයි තරම් විශාල ප්‍රමාණයක් මේ ලෝකේතියනෝ දැට්ටේරිය කොළ. ඒ වෙලා ු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලා මේ ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ තුළ උපදින්නේ මිනිසු වෙලා උපදින්නේ මගේ අතේ තියන ැට්ටේරිය කොළ තරම්ප්‍රමාණයක් මේ ලෝකයේ අනෙකු සතුන් ජීවත් වෙනවා මේ වනන්තරේ තියන ඇට්ටේරිය කොළ තරම්ප ප්‍රමාණයක් මේ උපමාවතුලින් අපිට හිතාගන්නට පුළුවන් මනුස්ස ජීවිතය කියන එක මොන්න තරන් දුර්ලබ ජීවිතයක්ද කියල්. එහම දුර්ලව ජීවිතයක්ක ලැබපු අපි මේ මනුස්සකමට වටිනාකමක් දෙන්නට ඕනි මේ ජීවිතයට වටිනාකමක් දෙන්න ටෝනි අපිට පේනෙ නෑ මේ සමාජයේ තුළ මේ ජීවිතයට වටිනාකමක් දෙන මිනිස්සු බොහම කලාතුරකින් තමයි අපිට හමු වෙන්නේ. බොහොම කලාතුරකින් තමයි මනුස්්‍යයෙක් ජීවිතයට වටිනාකමක් දීල ජීවත් වෙන්නේ. එ ජීවත්වෙන මිනිස්සු ජීවිතයට වටිනාකමක් දින මිනිස්සූ ධර්මයට බොහොම සමීප වෙනවා.ඒ අය දන්නවා මේ ජීවිතයේ දිනනවා නම්මු දිනන්න තියෙනෙක්කම මග මේ දහම්මට සමීපව ජීවත්වීමයි කියලා. ධර්මානුකූලව ජීවත්වීමයි කියලා. එනිසා ධර්මානුකූලව ජීවත් එෙන්න්න බලාපොරොත්වෙන කෙනෙක්. ධර්ම දේශනාාවක්ෂ්‍රවනය කරලා තමන්ගේ දහම් දැනුම දියුණු කරගන්නේ එක හිතාමත්ම වටිනා කියන දෙයක් හැටියටයි මුලින් මහදුන්වා දෙන්නට පුළුවන් කමක් තියෙන්න්නේ. පින්වත්නී දුර්භ ආත්මභාාවයක් ලබා ගත්තාපි ජීවිතයේ හුඟාක් වෙලාවට අපිට වැරදීම් සිද්ධ වෙලා තියෙනවා ජීවිතයේ අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා ජීවිතයේ අපි අතින් වැරදි වෙලා තියෙනවා හැබැයි බුදු හාමුදුරුවෝ එම ජීවිතයක් තුළ වැරදි වනා කියලා අඩුපාඩුකම් සිද්ධ වනා කියලා ඒ මත්්‍යෙම ජීවත් වෙන්න කියල කියල දෙන්නි නෑ එන් අතමි දෙන්නට මාර්ගේයේ බුදු හාමුදුරුවෝ පෙන් ඕල දෙනවා ජීවිතයේ වැරදිනු ඕනි කෙනෙකුට බුදුහාමුදුරුවෝ දේශනා කළ මාර්ගයට ඇවිල්ල තමන්ගේ වරද නිවැරදි කරගන්නට ඕනි තරං අවස්ථාව තියනවා ඒ සඳහවුන් වහන්සේ මඟ පෙන්වල තියෙනවා බුදු හාමුදුරුවන්ගේ ජීවන චරිතයේ දිහා බලනකොට එහම මඟ පෙන්වපු වැරදි මාර්ගවරින් අත්මුදවපු අවස්ථා අපිට බොහොමයක් මුණ ගැහෙනවා ඒ අතරින්ගේ අපි දන්න මේ කුඩා දරුවන් පවා හොඳට දන්න කතාපුවතක් තමයි අංගුලි මාල කතාපුවතු අහිංසක කුමාරයා මග වැරදිලා ජීවන මාවත වෙනස් කරගන තමන්ගේ ජීවිතයේ පවෙන් පෝසත් කරගන්න උත්සහවන්ත වුණක් ඒමුණේ ඇයි කියලා මේ හැමූම දන්නවා ගුරුවරයාගේ වැරදි මඟ පෙන්වීම නිසා ඒ විදියට ජීවිතයේ වැරදි මාර්ගයකට යොමු කරගත්තා ජීවිතේ වැරදි මාවතකට ගමන් කරෙව්වා ජීවිතය වැරදුනා පවුරැස් කර ගත්තා තමන් කරන්නේ වරදක් කියලවත් තේරුම්ගන්න බැරි තරමට අංගුලි මාල මිනීමරුව එක් වුණා බුදුරජාණන් වහන්සේ කරුණාබර සිතින් යුතුව අංගුලි මාලවෝ හොයාගෙන ගිහිල්ල ධර්මයේ තේරුම් කරලදීල නිවැරදි මාවත පෙන්වල අංගුලි මාලගේ වැරදිවලින් අත්මුද වල යහපත් මාර්ගයට ඇරගෙන දර්මානු ශාසනා කළ පැවිදිභාවයට පත්කළ වැරැද්ද නිවරෙද්ද බවට පත් කලා එම කරලා අංගුලි මාල හාමුදුරුව මහරාතන් වහන්සේ නමක් බවට පත්වුණ ලෝකයේ බබුලුව වන කෙනෙක් බවට පත් වුණ ලෝකවාසී සත්වයාට පිහිට වෙන කෙනෙක් බවට පත් වනා බලන්න වැරදි මාර්ග ගමන් කරපු කෙනෙකුටගුවත් නිවැරදි මාවතට ඇවිල්ල නිවැරදි මාවතයේ ගමන් කරලා තමන්ගේ ජීවිතය සකස් කරගන්නට මේ දහමතුළ මොනතරම් අවස්ථාතියනවද. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවකින්ගේ කාරණාව පැහැදිලි කරනවා. යෝජ පුබ්බේ පමජ්ජිත්වා පච්චා සෝනප්ප මජ්‍යති යම් කෙනෙක් මුොලද ප්‍රමාද වෙලා හරියටර අහිංස කොකුමාරය වැරදි මාර්ග ගමන් කලා වගේ. වැරදි මාවතකට යොමුවෙලා පච්චා සෝනප්ප මජ්ජති ඒත් තමන් කලා වූ වැරද්ද තේරුම් වැරගෙන පසුව ප්‍රමාද නොවෙනවා නම් අයිංස කුමාරය බුදුහාමුදුරෝ දහම දේශනා කළාට පස්සේ ඒ කරන්නාවෝ පාප කර්මාත් තැරිය වගේ පසුව ප්‍රමාද නොවෙනවනම් ඒකෙන සෝයිමං ලෝකං පභාසේති අබ්බහා මුත්තෝව චන්දිමා හරියට වලා කුලින් මිදුනු පුුණ සඳක් වගේ ලෝකයේ බැබලෙන බව බුදු හාමුදුරුවෝ දේශනා කළා. හරි ලස්සන උපමාවක් සඳේ ආලෝකය ලැබෙන් එනෑ වලාකුලින් වෙහිල තියෙනකොට සඳේ පැහැපත් බව අපිට පේනෙ නෑ වලාකුලෙන් වෙහල තියෙනකොට ඒ වලාකුලෙන් අත් මිදනු දවසට ඒ පුන් සඳම ලෝකයේ ආලෝකුමත් කරනවා ලෝකයේ බබලවනවා. එදා අහිංසක කුමාරය අංගුලිමාල බවට පරිවර්තනය වෙලා බුදු හාම්දුරුවන්ගේ දහම ශ්‍රවනය කරලා නැවත අංගුලිමාල මහරාතන් වහන්සේ බවට පත්වෙනවා. බලන්න ජීවිතය වැරදනු කෙනෙකුට වුවත් වෙනස් කර ගැනීමේ අවස්ථාව බුදු දහම උදාකරල දීල තියෙනවා අපේ සමාජයේ තුළ වැරදි මතයක් තියෙනවා වැරදි කරණය ඒ වැරැද්ද මත්තේම සිටිය යුතුයි කියලා බුදුදහම හිම එකක් නොවෙයි වැරදි කරන ඕනෑම කෙනෙකුට ජීවිත අඩු පාඩුකම් තියෙන ඕනෑම කෙනෙකුට ජීවිතයේ සකස් කරගන්නට ජීවිතේ පිළියල කරගන්නට බුදු හාමුදුරුව අවස්ථාව ලබා දීල තියෙනවා. මේ කාරණාව අපේ ජීවිතයට හුඟාක්ම වැදගත්. දැන් කල්පනා කළ බලන්න ටෝනි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ දහම් කාරණාව අපේ ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා අපි කල්පනා කළ බලන්නට ඕනි. බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මේ දුර්ලභ ආත්මභාාවයක් ලබ මිනිස්සු සමහර වෙලාවට හොඳ නරක දන්නේ නැතුව පවපින දන්නේ නැතුව වැරදි මාර්ගවල සමහර වෙලාවට ගමන් කරන. වැරදි විදියට ජීවත් වෙලා තමංගි ජීවිතයට වැරදි එකතු කරගන්නවා එහෙම කෙනට ටික කාලයක් යැනකොට තේරෙනවා තමංකලේමේ වරදක් කියලා තමංගතින් සිද්ධ වනේ අකුසලයක් කියල තේරෙනවා එහෙම තේරිිච්චි දවසට ඒ කෙනාට පුළුවන් ඒ තුළින් අත්මිදිලා ඒ තුළින් වැලකිලා යහපත් තැනකට ඉන්නට. අපි ගැන කල්පනා කරලා බැලුව සමහර විට එලිසයි මේ ලෝකයට අපි උපදිනකොට අපේ හිත බොහෝම ප්‍රභහස්වරයි පබස්සර මිදම්භික්කවේ චිත්තං අකුසල සිතවිලි අපේ සිත තුළ ජනිත වෙලා තිබුණි නෑ. ප්‍රභහස්වර සිතකින් තමයි අපි හැම කෙනෙක්ම ඉපදුන අපි උපදින කොටා පේහිත ප්‍රභහස්වර වුණේ. මනුස්සලෝකයේ දිවියලෝකයේ උපදින කෙනෙකු උපදින්නේම කුසල සිතක් නිසා. මේ මනුස්සලෝකේට අපි ඉපද මනුස්සලෝකයේ තුළ ජීවිතය ලබාගත්තේ කුසල සිතක් නිසා. අපි කුසල සිතකින් ඉපදුනා නම් අපේ හිත ප්‍රභහස්වරයි ඒක ඇන්නේ පවිත්‍ර සිතකින් යුක්තව තමයි පිරිසිුදු සිතකින් යුක්තව තමයි අපි හැමෝම මේ ලෝකයේ ජනත වෙලා තියෙන්නේ මේ ලෝකෙ අප ඉපදුනාට පස්සේ අපි උත්සාහමන්ත වුණේ අපේ ඉන්දුරාණම් සන්තර්පනය කරන්නට ක්ු සෝත ගාන ජිව්වා කාය මන කියනේ. ඇස කන නාසේ දිවශරීරයේ කියන ඉන්ද්‍රියන්. සතුටු කරන්නට තමයි අපි උත්සසාහවන්ත වනේ. එවෙනුවෙන් අපි ඇසට රූපය ගෝචර කරගත්තා. කනට ශබ්දය ගෝචර කරගත්තා නාසට ගඳ සුවඳ ගෝචර කරගත්තා දිවට රස ගෝචර කරගත්තා. ශරීරයට ඉස්පර්ශය ගෝචර කරගත්තා මේ චක්කු සෝත, ගාන ජව්වා කාය කියන පංච ඉන්ද්‍රියන්ටමා පී උපන්දා ඉඳලම කළේ මකක්ද ඉහතින් කියපු ගෝචර රූප ගෝචර කරගත්ත නතු කරගත්තා. ඒ ඉන්ද්‍රියන් සන්තර්පනය කරන්න යෑම නිසා. අර ප්‍රභහස්වර වෙලා තිබිච්ච හිත සමහර වෙලාවට කිලිට වුණා. අප විත්‍ර වුණා. කෙලෙස් වලින් භරිත වුණ. ඒ සංසීද්ධයට අපි හැමක් කෙනෙක්ම මූුණ දීල තියෙනවා. ඇස පිනවන්න ගිහිල්ල, කනපිනවන්න ගිහිල්ල දිවපිනවන්න ගිහිල්ල අපි මොකද කරගත්තී. කෙලෙස් වර්ධනය වෙන තැනට අපේ හිත සකස් කර ගත්තා එහම වුණා ඒ ප්‍රභහස්වර වෙච්ච හිත අප විත්‍රතාවයට අපි දැනුවත්ව හෝ නදනුවත්ව පත්කර ගත්තට පස්සේ අපේ ජීවිතයේ විවිධ ක්‍රියාවන් කරන්න අපි හුරුණා එ ක්‍රියාවට කියනවා කරම කියලා හරම කියල කියන්නේ චේතනාව සහිත වූ ක්‍රියාව ඒක්‍රියාවෙන් යහපත් පැත්තටත් ප්‍රතිඵල ලැබුණ අයහපත් පැත්තටත් ප්‍රතිඵල ලැබුණා. ඒ ක්‍රියාව නරකාතට හැරුණහම අයහපත්ත්තට හැරුණහම ඒ ප්‍රතිඵලය වූයේ දුක වේදනාව කනගාටුව සෝකය දැන් හිතල බලන්න අපි ප්‍රභහස්වරව හිතක් ඇතුව මේ ලෝකේහිටීපදිලා ඒ ප්‍රභාස්වර වෙච්ච හිත කිල්ටි කරගන සමහර වෙලාවට මේ ජීවිීතය තුළ දැනුවත්ව හෝන දැනුවත්ව යම් යම් වැරදි අඩු පාඩුකම් සිද්ධ කරගෙන තියෙනවා අකු සල සිද්ධ කරගෙන තියෙනවා එහම නන් දැන් අපි මොකද කරන්නේ මේ ගණයි අපි කල්පනා කළ යුත්තේ තමා පිළිබඳව හොඳටම දන්න කෙනා තමයි තමා අපි හිතනවා අපි ගැන අනිත් අය දන්නවා කියලා අපි හම කල්පනා කලාට මේ ධර්ම දේශනාව කරන මම ගැන මගේ චරිියාව ගැන මම කලා වූ ක්‍රියාවන් ගැන ප්‍රචක්ෂ වශයෙන්ම දන්නේ මමමයි ඔබ හිතල බලන්න ඔබේ ජීවිතයේ පිළිබඳව ඔබේ ජීවිතයේ සිදුකලා වූ ක්‍රියාවන් පිළිබඳව වැරදි පිළිබඳව හොඳාකාරෝම දන්නේ ඔබමයි ඔබට කෙලෙස් ඇතිවෙච්චි අවස්ථා පිළිබඳව ඒ ලේෂ ධර්මයන් නිසා වැරදි පැත්තට යොමුවෙච්ච අවස්ථා පළිබඳව දන්නේ ඔබමයි අපි හැමෝගෙම ජීවිත තුළ එහෙම අඩු පාඩුකම් ඕනි තරම් සිද්ධ වෙලා ඇති සිද්ධ වෙලා තියෙන්නට පුළුවන් එහෙම අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවනම් ජීවිතය අපි වැරදි කරලා තියෙනවනම් ඊළඟට අපි කුමක් කළ යුතුයිද අපිට අර වලාකුලින් මඳුණු සඳවගේ බැබලෙන්න්න බෑ එහම නංඒව ගැන හිතල කල්පනා කරලා අපි පසු තැවෙන්න ඕනිද පසු තැවීම නොකළ යුතු දෙයක් හැටියට අයි බුදු හාමුදුරුව අපිට හඳුන්වල දීල තියෙන්නේ හිතල බලන්න අපි යම් අකුසලයක් කරලා තියෙනව නම් ඒ ගැන හිතලා දුක්වෙන එක පල්‍රයෝජනයක් තියෙනවද අපි බොරුවක් කිව්වා දෙැගේ බොරුව කියල ඉවරයි ඒ බොරුව කියලා ඉවරවෙලා මහවිනාසයක් වෙලා අපි දැන් ඒ ගැනම පසු තැවී තැවී ඉන්න එකෙන් ප්‍රයෝජනයක් තියෙනවද ප්‍රයෝජනයක්නෑ අගුලි මාල කියන කෙනා දහස් ගනන් මිනීමැරුව හැබැයි චීවරය පොරෝගත්තට පස්සේ මහරතන් වහන්සේ නමක් බවට පත්වනාට පස්සේ මාති මේ තරම් මිනි මැරුණා කියල පසු තැවුණ නඟයින් වැඩක් තියෙනවද එනිසා බුදු හාමුදුරෝ පසුතැවීම කියේන එක අනුමත කරන්නේ නෑ තමන් අතින් වරදක් වුණානම් ඒ වැරැද්ද වැරැද්ද විදියට තේරුම් ගයානම් ඉළඟට උත්සහවන්තවිය යුත්තේ ඒ වැරද්දයා කාරයෙන් නොකර ඉන්නටයි සු තැවෙන කන මේ කළ යුත්ත. අදා අපේ සමාජය තුලාපට හුඟක් මුණගහෙනවා. සමහර වැරදි කරපු මිනිස්සු ජීවිතයේ මේ වැරද්ධ පිළිබඳව කල්පනා කර කර දුක්කෙනවා පීඩාවට පත් පෙලා තියෙනවා. ඇවිල්ලකයනවා හාමුදුරුවනේ මට මේ කරපු වරද නිවැරදි කරගන්න බෑ මේ වැරද්ද අමතක කරන්න බෑ එ අමතක කරන්න බැරි අකුසල පහක් ගැනයි බුදු හමුදුරුවකතා කරන්නේ එවට කිය නවා ආනන්තරිය පාප කරම කියලා මව් මැරීම පියා මැරීම රහතුන් මැරීම බුදුන්ගේ ලේසෙලවීම සංගබේදයකයෙන් ආනන්තරිය පාප කරමයක් කළොත් පමණයි යටපත් කරගන්න බැරි අකුසල සිද්ධ වෙන්නේ අමත කරන්නට බෑ ඒ වගේ විපා කළ ැබෙනවා එයින් මෙහා තියෙන කුසල ධර්මයන් අපි අතින් සිද්ධ වුනාා නම් ඒ පිළිබඳව පසු තැවීම බුදු හාමුදුරු අනුමත කරන්නේ නෑ පසුතැවීම අනුමත නොකරනවා කියල කියන්නෙම එමන කළ යුතු දෙයක් තියෙනවා කියන එකයි බුදු හමුදුරුව අපට පෙන්නර දීල තියනවා ඉළඟට අපි හිතනවා පාපකරමයක් කරලා බැරදි දෙයක් කරලා ඒ නොසලකා හරින එකත් වටිනවා කියලා ඒක නොසලකා හරිනයක් කළයුතු දෙයක් නොවේ අපි අපි කියම් වැරැද්දක් සිද්ධ වනා කියල මගේ ඇති මේ වරද සිද්ධ වෙලා තියනවා ට දැන් කරන්න දෙයක් නෑ කියලා එක නොසලකා හරින්න කියලා බුදු හාමුදුරෝ දේශනා කරන්න එත්නෑ එම නං ඉතදිත් බුදු හාමුදුරෝ කියයන්නේ ඒම වැරදි සිද්ධ වෙච්ච කෙනාට කළයුතු දෙයක් තියෙනවා කියන කාරණාවයි අපි පැහැදිලි කරගත යුත්තේ එහෙම අය කුමක් කළ යුතුයිද පසු තෙවෙෙන් ඇතුව ඉන්න කුමක් කළ යුතුද කියන කාරණාවයි අපි ධර්මානුකූලෝ විවුරණය කර ගත යුතුව තියෙන්න්නේ. දැන් අපි මෙිහෙම කල්පනා කරු. අපේ ජීවිතයේ අපි දැනුවත්ව හෝ නොදනුවත්ව අකුසුල කර්ම කරල තියෙනවා. වැරදිදේවල් කරලා තියෙනවා. සමහර වෙලාවට කුසලේම ප්‍රත්ය වෙලා අකුසලයක් වෙන්න පුළුවන් අකුසල කරමයක් ඇතිවෙන්න පුළුවන් එහෙම අවස්ථා දහම උගන්වල තියෙනවා එහෙම ජීවිතයේ අපි අතින් වැරදි සිද්ධ වෙලා අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා කියලා අපි උපකල්පනය කරමු හැම කෙනෙකුටම කියන්න බෑි මගේ ජීවිතය මොනොම අඩුපාඩුවක්කොත් වෙලානය කිය සමාජයේ බහුත්තරයක් දෙනා අතින් ඔය කියන අකුසල් සිද්ධ වෙලා තියෙනවා වැරදි සිද්ධ වෙලා තියෙනවා සමහර වෙලාවට ලෝකේ කවුරුවත්ම දන්නේ නෑ හැබැයි තමන් දන්නවා මගේ අතින් මෙන්න මේ වරද වෙලා තියෙනවා කියලා තමන්ගේ ජීවිතයේ පිළිබඳව ආවරධනය කරනකොට දැම් මේ දහම් කරුණු දැනගන්න කොට ධර්මේ විස්තර තමන් අධ්‍යනය කරනකොට තමන්ට තේරෙනවමන් නොදන්න කාලේ මගේ අතින් මේ වරද වෙලා නේද කියලා තමන්ට වැටහෙනවා. තමන්ට මේක පැහැදිලි වෙනවා. හැබැයි ඒ වරද ලෝකේ කවුරුවත් දන්නේ නෑ. තමන් විතරයි දන්නේ. හම ඉග ගන්න කොට එක වැරද්දක් කියලා තේරෙනවා එතකොට බුදු හාමුදුරකුව ඒට පසු තැවන්නේපා ඒකට කළයුත්තේමකක්ද අකුසලයක් සිද්ධ කරපු කෙනා ගැන පසු තැවෙනකවත් නොසලකා හරිනයකවත් න මේ කළ යුත්තේ ඒ වෙනුවට පිළියමක් හැටියට අපි කුසල කරන්න ටෝනි යහපද්දේවල් කරන්න ටෝනි අපි කියමු කෙනෙකු අතින් ප්‍රාණගාතයේ සිද්ධ වෙලා තියෙනවා සමහර වෙලාවට ප්‍රාණගාතයේ සිදුකරන කාලය තුළ මේක පවක්ද කියෙනෙක දන්නේනේ හැබැයි දහම අධ්‍යනය කරනකොට දහම ඉගෙනගන්නකොට තේරෙනවා මම මේ හවල් කාලේ පවක් කරලා ප්‍රාණගාතයක් කරලා මගේ අතින් එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම කෙනා කුමක්ද කළ යුත්ත. එහමකෙනක් කළ යුත්ත. ප්‍රාණග්‍රාතයට ප්‍රතිවිරුද්ධදය. සත්තුන්ට කරුණාව දක්වන්න පුළුවන්. මරණයට කැපවෙලා ඉන්න බේරගන්න පුළුවන් සත්තුන්ට අබේධානය දෙන්න පුළුවන් සත්තු ජීවත් කරවන්න, වැඩ පිළි වෙලක්්ච දන්න පුළුවන් ප්‍රාණගාතයක් සිද්ධ වෙච්ච කෙන කළ යුත්තේ වගේ දේවල් අපි කියමු අපි නොදනුවත්ව බොරු කියලා සමහර වෙලාට අනුම් පීඩාවට පත් වෙලා තියනවා ජීවිතයේ බොරු කියපු අවස්ථාදැග තමන්ට ඒ එක එක මතක් වෙනවා මං මෙන්න මේ කාරණාව නිසා ොරුවක් කිව්ව නේද කියලා එහම ජවිතයේ සිද්ධ වෙලා තියෙන කෙනා කුමක්ද කළ යුත්ත ඒ කෙනා කරන්න ටෝනිියකට ප්‍රතිවිරුද්දදේ සත්‍ය කතා කරන්න ටෝනිි සත්‍ය සමාජගත කරන්න වැඩපිළිවලක්යෝ දන්නෝට සත්‍යය සමාජගත කිරීම සඳහා උත්සහවන්ත වෙන්න ටෝනිි අපි කාමයේ වරදවා යම් අවස්ථාවක හැසිරිලා දැන් අපිට තේරනවායක වරදක් කියලා ැන් අපිට ටහෙන ඒක වැැද්දක් සිද්ධ උනේ කිය මංගඇති එමනන් දැන් කළ යුත්තේමකක්ද ඒකට ප්‍රතිවිරුද්ධදේ. සමහර වෙලාවට දනුවත් හෝ නොදෙනුවත්තු සිල් ඔතුන් වහන් සේලාට නින්දා කරනවා පහස කරනවා අම්ම තාතර නින්දා කරනවා පහස කරනවා දැන් තමන්ට තේරෙනවා මං අම්මට නින්දාකරුපයේක තාත්තර නනිින්දාකරුපයක රද්දක් සිල්ලොතුන් වහන්සේලාට නින්දා අපහසකරුපයක වැරද්ද තමන්ට දැන්තේරනුවක් කරන්න දෙයක් නෑ ඒ නින්දා කරලා ඉවරයි දැන් අපහස කරලා ඉවරයි දැන් එහෙමනම් කුමක්ද කළ යුත්තේ දැන් කළයුත්තේ ගරු කළ යුතුවයට ගරු කරන්න ඕනි වැඩි වැඩියෙන්. අම්ම තාත්තට ගෞරෝ කරන්න ඕනි වැඩි වැඩියෙන්. සිල්ලොතුන් වහන්සේලාට වැඩි වැඩියෙන් ගෞරෝ කරන්න ඕනි දේවල් වොලට වැඩක් නෑ කරන්න දෙයක් නෑ ඒව දැන් කරලා ඉවරයි මේ කාරණාව බුදුහාමුදුරුවෝ ලෝන පලකෙන සූත්‍රයේ ලස්සන්ට විග්‍රහ කරල තියනවා මේ වතුර වීදුරුවකට අපි ලුණුටිකක් දිය කළෝ ඒ වතුර ලුණු රස වෙනවා අපිට පුළුවන්ද මේ වීදුරුවේ තියෙන ලුණුටික අ දියකරපු ලුන් ටික වෙ කරලගන් මොනම ක්‍රමයකින් වත්තේ ටික වෙන් කරල ගන්න බයාපිට ජීවිතයේ අපි කරපු වැරදිත් එහෙමයි අර ලුණු ටික දිය කලා වගේ දැන්ගේ වැැද්ද කරලා ඉවරයි අඩුපාඩුව සිද්ධ වෙලා ඉවරයි ජීවිතේ එමනන් කළ යුතුවි කල්පයක්තිය නොද විකල්පටික තමයි අපි මුලින් පැදිලි කරී දැන් එතකොට මේ වීදුරුව තියෙන ලුණු රසේ නැති කරන්න අපිට තියන විකල්පය බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මේ ලුණු වතුරටකට හොඳ වතුර එකතු කළ හම අර ලුණුුවල තියෙන වතුරේ තියෙන ලුණුගතය ටිකටිකඩු වෙලා යනවා ටි නැති වෙලා යනවා. පතුර වැඩියෙන් එකතු ගරන්න එකතු කරන්න. බොන්න පුළුවන් තරමට වතුර පිරිිපහද වෙනවා. ලුණු රසයි වත්වෙනවා. ඒ වගේ තමයි. අපේ ජීවිතේ සිද්ධ කරගත්ත අකුසල ජීවිතයේ සිද්ධ කරපුු වැරදි අඩුපාඩුක අකා මකා දමන්නට අපි හැමුවටම හැකියාව තියෙනවා එතකොට තමයි කියන්න කුසලේන පිටීඇති සමහරුසල කුසලයෙන් වහල දහන්න පුළුවන් කමක් තියෙනු. අංගුලි මාලා හාමුදුරුව මිනි මරපය විපාක ලැබුණි නෑ ඊට වඩා ප්‍රබල කුසලයක් විපාක දුන්නා. එතකොට ජීවිතේ වැරදි අඩු පාඩුකම් සිද්ධ වෙලා තියෙනවනම් හරියට අර වතුරට ලිය කරපුලු නොටික වගේ දැන් කළ යුතුද හැකි දෙයක් නෑ දැන්කරන්න තියෙන්නේ ඊට වඩා බලවත් කුසලයක් ජීවිතය කරන එකයි ඒකට උත්සාහවන්ත වෙන එකයි එනිසා ජීවිතයේ වැරදිච්ච ඕනෙ කෙනෙකුට ජීවිතයේ සකස් කරගත හැකි මාර්ගයක් බුදු හමුදුරුව පෙන්වාදීලා තියෙනවා පසු තෙවෙන්න කියලනේ ට පිංකම් කරලා යහපදදේවල් කරලා පාර්තනාවන් සිද්ධ කරන එකත්වටිනවා දැම්බලන සීවලී මහරාතන් වහන්සේ ගැන කල්පනා කරලා උන්වහන්සේ ධනයක් දිල පාර්තනාවක් කළ ඒ පාර්තනාවේ බලවත් භහවේම නිසාම උන්වහන්සේ කවදාවත් කුසගින්න හිටිනේ යන යන තැන දානි ලැබුණ සිවිලි හාම්දුරුවන්ට වඩා කොයි තරම් උසස් කෙනෙක්ද. බුදු හාම්මුදුරුවන්ටත් ධානී නොලබිච්ච්‍යවස්ථාතිබන. බුදු හාම්දුරුවෝ ගමනක් වජනකොටත් බැලව සසිවිලි හාමුදුරෝ ඉන්නවාද.සිීවිලි හාම්මුදුරුව ඉන්න තැනක ධනි වැරදුනීනේ පාර්තනාවේ තියන බලවන්ත භාවය. තකොට අපිටත් පුළුවන් පින්කමක් කරලා පාර්තනා කරන්න. ඒ පාර්තනාවක් සිද්ධ කරනය එක දාමත්ම වටිනවා එවිදිට ජීවිතය සකස් කරගන්නට පුළුවන් ඊළඟට අපිට පසුත් තැවෙන් නැතිව ජීවත් වෙන්න කළ හැකි දෙයක් තමයි උතුමන් වහන්සේලාගේ මග හගන යායුතු මග දැනගෙන ගමන් කරන එක ඒකන්නේ ධර්මයට අනුව අපි ජීවත්වෙන එක ඒක තමයි වටින්නේ දර්මයට අනුව දර්ුමානුකූලෝ අපි ජීවත් වෙනවා නම් අපේ ජීවිතයේ අඩුපාඩුකම් සිද්ධ වෙන්නේ බොහම කලාාතුරකින් දහම දැනගන්න තරමට වැරැද්ද වැරැද්ද විදිට දැනගන්න පුළුවන්කම තියෙනවා යහපදදේ යහපත් විදියට වටහාගන්න පුළුවන්කම තියෙනවා පින පින හැටියට වටහාගන්න පුළුවන්කමක් තියෙනවා දර්ම මේ හරියට දැනගත්තහම. එනිසා උත්සහවන්ත වෙන්න ටෝනි ජීවිතයට දහම් කරුණු එකතු කරගෙන තමන්ගි ජීවිතයේ ධර්මාණුකුලෝ සකස් කරගන්නට. එහෙම යම් කෙනෙක් ධර්මානුකූලව සකස් කරගත්තා නම් ඒකෙනාට කවදාවත් පසු තැවෙන්නට සිද්ධ වෙන්නේ නෑ. ඒකෙනා තමයි අර සෝයි මං ලෝකං පභාසේති අබ්බා මුත්තෝව චන්දිිමා හරියට වලාකුලින් විදුලු පුන් සඳ වගේ ලෝකයේ බබ්ලුවන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ ජීවිතේ වරදි එනෑ කෙර දේශනා කරනය ඕනි කෙනෙුට ජවිතය වර දින්න පුළුවන්. ඕනි කෙනෙක් අතින් වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. අපි මේ වෙනකොට මොන තරම් දහම දැනගෙන හිටිය ධර්මානු ධර්ම ප්‍රතිපත්ති දැනගෙන හිටියත් ජේවිත අඩුපාඩුකම් වැරදි ඕනි තරම් සිද්ධ වෙලා ඇති. සමහර වෙලාට ලෝකේ කවුරුුවත්තයේ වැරදි අඩුපාඩුකම් දන්නේ නැතු ඇති. හැබැයි තමන්ගේ හදවත දන්නවා තමන් මෙන්න මේ වරද කලා කියලා. මම මෙන්න මේ වරද කලා කියලා තමන්ගේ හදවත දන්නවා. එහෙමනම්. කළයුත්තේ වෙන කිසි වක්නො වෙයි. එහෙම වැරදි අඩුපාඩුකම් සිද්ධ වඋනා කියලා. පසු තැවෙන්නේ පා කියල කිව්වා. ඒ පසු තැවින්න එක යහපත් ක්‍රියාවක් නොවේ. එහම වැරැද්ද කඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවනං ඒ ගැන අවබෝධයෙන් යුක්තව ඒවා නොකරන්න අප අධිෂ්ඨාන කරගන්න ටෝනිි. අකුසල සිද්ධ වෙලා තියෙනවනම් ජීවිතය තුළ ඒ වෙනුවට කුසල් කරන්න ටෝනිි. අපි පැහැදිලි කලා කොයි විදිහටද ජීවිතයේ අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වෙනුවට යහපත් ක්‍රියාවන් කළ හැකි ආකාරය. එනිසාම මේ කොහොඳට තේරුම් ගන්න. ජීවිතයේ අඩුපාඩුකම් සිද්ධ වනත් ඕනි කෙනෙකුට ජීවිතය සකස් කරගැනීමේ අවස්ථාව බුදු දහම තුළ තියෙනවා. බුදු හාමුදුරුව ඕනි තරන් අවස්ථාවදීල තියෙනවා වැරදි කරපු අයට ශාසනයට ඇතුළු වෙලා වැරදි නිවැරදි කරගන්න අවස්ථාව දීල තියෙනවා. යහපත්විදියට මාර්ගයේ ගමන් කරපු මිනිසුන්ට යහපත් මාවතට ඇවිල්ලා යහපත්විදියට ජීවත්වෙන්නට අවස්ථාව ලබාදීල තියනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ජීවිතයේ පිළිබඳව මනාව තේරුම් මැරගන. ජීවිතේ පිළිබඳව මනා වැටහීමක් ඇතිකරගන ධර්මානු ධර්ම ප්‍රතිපත්වවලට අනුකූලව තමන්ගේ ජීවිතයේ සකස් කරගන්නට කියලායි. එනිසා ඔබ නිතර කල්පනා කරන්න ටෝනි මගේ ජීතය තුළි නුත් යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙලා ඇති. හැබැයි ඒ අඩුපාඩුවක් හැටියට මං වටහා ගත්තනං ඉදිරියට එවැනි අඩුපාඩුකම් ජීවිතයේ නොවෙන්නට ඔබ හැම දෙනම් වගබලාගන්නට ඕනි එහෙම කටයුතු සිද්ධකලොත් පසුතැවීමකින් තොරව ජීවත් පෙන්න්නට ඔබ හැම දෙනාටම අවස්ථාව ලැබෙනවා. අවස්සරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අදදවස්සේ ධර්මානු ශාසනාවේ. දහයිකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට, මීට වසර දහයිකට පෙර ජුලි මස්ස විසිද්ධ වන දින අබහෝප්‍රාප්ත කරුණස්සයෙන් හිටියානච්චි මහතාට පින් අනුමෝදන් කිරීම පිණනිසත්. මීට වසර තිස් අටකට පෙර අබහෝපාප්ත P. ප පානන්ට, මීට වසර දහතුනකට පෙර අබහෝප්‍රාප්ත PH ලීලාවතිී මෑණියන්ට, ට වසර දහයිකට පෙර අභාප්‍රාප්ත පී ගාමිනී පිරිස් ලොකු අයියාට මීට වස්සර පහකට පෙර අබාප්‍රාප්ත උපාලි පිරිස් පුංචි අය ඇතුළු මියගේ සංසාරගත්ත ඥාතින් නැතුළු සිලු දෙනාට පින් අනෝදන් කිරීම පිණිසාත්. ජුලි මස්ස උපන්දිනය සමරන ඉශ්ශික්ක අමානී දේනයටට නිදුක් නීරෝගේ ස්භ උපන්තිනයක් වේවායි ප්‍රාර්ථනා කිරීමත් පිරිස් පෞු්ලේ සලුම සහෝදරයින්ටත් නිදුක් තීරෝගේ භාවය ලැබීමටත් නන්දනී ශීලා පිරිස් සහෝදරයට ක්මන් සවේ ලැබේවා. තවද දූදරු මුුණුපුුරු මිනිබිරියන්ට දේශ්කයන් වහන්සේ ඇතුළු ධර්මශත්‍රවනි කළ සියලුම ලෝකවාසයන්ට තමාට ධර්මාබෝධය ලැබ. ගෞතම බුද්ධ ශාසනයදීම නිර්වාණ අවබෝධය ලැබීමට හේතු වාසනා වේවායි පතමින් ධර්දශ්නාවේ දායිකත්තය ගෙන කටුතු කන්නවා. කොහු වල සිරිගල් මාවත් අංක හතරිස් දෙක එහි පදිංචි පට්ටියගේ රූපා මාල්නී පිරිස් මහත්මි ඇතුළු පවුලේ සලු දෙනා විසින්ෙන්. කොළොඹ පහා කන්දවත්ත පාරේ අංක එකසී විසි හය නිවසේ පදිංචිවසිට පරලෝ සැපත් කල්ලයානි ගුරු සිංහ ආදරණීය මෑැනියන්ට ජලිමස්ස විසිදවන නට එදී ඇති ජන්මදිනයෙන් නිවිත්තෙන් එතුමියයට සහ පරලෝ සැපත් ඔලිවර් ගුරු සිංහ ආදරණීය පියාණන්ට මෑණියන්ගේ දෙමෝපියන්.ඌූ පරලෝ සැපත් DLව සිල්වර්ධනසී යාටත්. මංගලා දස්සිල් මෑනිි ආච්‍යියම් මාට පරලො සැපත් සිිලුම ඥාත මිත්‍රාද න නිවස පැති මන්ත්. ජිව න්න සියලම දෙනට ඥාති මිත්‍රරාදන්ට පවුලේ හැමතිෙනට නිදුක් නීරෝගී සුව ප්‍රර්ථනා කරමින් දරු දේශ්නාවේ දායයිකත්වය ගෙන කටතු කරනවා කොළඹ පහ කන්දවත්ත පාරේ අංක එකසේ විසි හය ධරණ නිවසේ පදිංචි පුතා දියනියන් බෑනවරුන් ලේලි සහ මුණගුරු මිනිපිරියන් ඇතුළු පවුලේ සේලු දෙනා විසින්. අභාවයට පත්ව දෙදහ සිිස්තුනේ ජූලි විසිත් දෙවනදින්ට වසර පහක් ගතවන එරින් අබේගුණසේකර නැගනයට සසා. දෙදාං ශස්තනයේ ජූලි තිස් එක්ව වන දිනට වසර හතක් ගතවන ලුසිනෝනා නානැක්කාර පුංචිිය අම්මාට සහ අබේගුණසේකට පවුලේ මීගේ අනෙකුත් සෞදර සෞදරියන්ට පින් අනමෝදන් කිරීමත්. දෙපාශයම මීගේ දෙමෝපියන්ට පින් අනුමෝදන් කිරීමත්. අගොස්ත මස පස්වන දිනට පන්දිනය දෙන නිහල් අබේගුණසේකර මහතාට නිදුක් නියරෝගේ සුවසා. චිරජීවන ප්‍රාර්ථනා කිරීම සහ සුජිවත් සිදන. ලි සිලුදිනාට නිදුක් නිරෝගෙස්සූ ප්‍රර්ථනා කරමින් දනුදේශනාවේ දායිකත්තය ගෙන කටුතු කරනවා පිළිියන්දල මාවිත්තරය මුතු මාවත්ත පදිංචි නිහල් අභේගුණසේ කර මහතා සහ ලතා අබේගුණසේර මහත්මය විසින් දැන් ගෞරනණය දේශකයන් වහන්සේ විසින් සසිදු කරන පු්්‍ය අනු මෝතනාව. සුපින්වත්තුූ හැම දෙනාම බොහොම සද්ධහාවෙන් ගෞරුවය යුක්තව ධර්මානු ශාසනාව ස්වනය කරල් ලබාගත්ත වූ තුම්පින් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරන සියලු දෙවියන්ට මේ පින් අනු මෝදංකරුම අනුමෝදන් වේවා මේ පින් අනු මෝදන් වීමෙන් දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා පැහැම දෙෙන ආරක්ෂා කරත්වා දෙවියෝ උතුම් නිවැනිින් සැනසෙත්වා කියල සාදු කියල පාර්තනාව සසාුව කසාසා එවගේම මේ උතුම් වූ පින්කමේ දායකත්වේ දරන සුපින්වත් වූ ෝ බැහැම දෙනා නමින් මිය පරලවගිය එනම් සඳහන් කළ නොකළ සියරු දෙනාටම මේ උතුම්පින් අනුමෝධංකරු අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් වීමෙන් එ ඥාතීන්ගේ පරලොව ජීවිතය වාසනාවන්ත කර ගනිත්වා දුක්කති ස්ථානයක උපත්තිය ලබා සිටිනවා නම් ඒයි අතමිදේවා. උතුම් නිවනිින් සැනසෙත්වා කියල සාදු කියල පාර්තනාවන් සාතුරන්සා. එවගේම මේ උතුම් වූ ධර්මදානම පින්කමේ දායකත්වය ධරණ සුපින්වත් වූ බැහැම දෙනාටමත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් ධර්මානු ශාසනාවශ්‍රවනය කළ හැම දෙනාටමත් මේ උතුම් පින් හේතුවේවා සියලු දෙනාටම් පැමිණතිබෙන ග්‍රහාපල දුරුඒවා නිදුක්නීරෝගී භාවය චිරජීවනය උදාවේවා, කායික පීඩා චිත්තපීඩා ඇත්නම් සියල්ලක්ම දූරී භූතවේවා ඔබ සියලු දෙනාගේම පාර්ථනාවන්නයා කාරයටම ෂ්ට සිද්ධවේවා. මෙලව ජීවිතේවා ස්නාවන්තවේවා පරලව ජීවිතේවා ස්නාවන්තවේවා අවසානයේ උතුම්මූ නිවනිින් සැනසෙන්නට අපි හැම දෙනාට මෙ මේ පින හේතුවේවා. වාසන වීවා කියල සාදු කියල පාර්තනාව ආකාසට්ට ආචබුම්මට්ට දිවානාග මෛන්දිකා පුඥ්ඥන්තන් අනුමෝදිත්වා ්චිරං රක්කං තුළෝක සාසනං ආකාසට්ට හාචබුම්මට්ටා දීවානාගා මෛද්දිකා ප්ඥන්තන් අනුමෝදිත්වා ්චිරංරක්කං තුළෝක සාසනං. ආකාසට්ට ආච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාසනං ධර්මශ්‍රවනය කිරීම් ආදී පින්කම් සිදුකිරීමෙන් සියලු දෙනාටම අමා මහනිවන් සම්පදල බේවා හැම දෙනාටම තිරුවන් සරණයි. සාධූ සාධූ සාධ සුපින්න්නතුනී අදඋතුමූ ධර්මානු ශාස්සනාව සිදු කළ ගෞරුණී දේශකයණන් වහන්සේ. හොරන ඉසිපතනාරාමා දේශ්වර හොරන ශාසනරක්ෂක බලමණ්ඩලේ ප්‍රධාන ලේඛකාධිකාරී අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත දර්ශනපති තංජන්තැන්නේ ධම්මරන්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම දෙෙන සාදු නදක් දෙමින්, උන්හන්සේට නිදුක් නීරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමුසාධසාධූසා. ඔබටක් පුලුවන් ජාතික ගොන්ඩලේ මෙවැනි ධර්මාන ශාසනක දයිකත්තේ ලබාගන්නට එේ නම්. විඳදු එක එකයි දෙකයි හැට නමයැයි හැත්ත එකයි හතල ඔස්සේ ශ්‍රලංකා ගන්දලි සංස්ථාවේ ආගමිකාන් ශ්‍යාමතන්න. මෙම ධර්මානු ශාසනාව SL.BC. ධර්මදේශනා YouTubeු් නාලිකාවස්ෙත් ඔබට ස්ත්‍රවනී කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.